ප්‍රියතුමාන්ට මං අහල තිනවා බුද්ධ දේශනාවේදී මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් නැහැ දෙතාවේ විතරක් මේ තියෙනවා කියලා. නෑ තියෙන්නේ හොඳට අකුරු කියවන්න ඕන මජ්ජි එක අකුරක් මා එක අකුරක් පටිපදා එකක් වචන තුනක් මජ්ජි මා පටිපදා මජ්ජි කියන්නේ මොකද්ද? නෑ මත්වීම මත්වීම මජ්ජි කියන්නේ මත්වීම මා කියන්නේ මිදී නිදහස් වීම මත්වීමෙන් මිදී නිදහස් වන පිළිවෙත ප්‍රතිපදා අන්ත දෙකේම උබෝ අන්තෝ කාමසුකල්ලිකානු යෝගෝ අත්තකිල මතානු යෝගෝ දෙකේම මත්වෙනවා. තේරුණාද? දෙකේම මත්වෙනවා. මේ උබෝ අන්තෝ මේ අන්ත දෙකෙන් මිදී නිදහස් වුනාම මත්වීමෙන් මිදී නිදහස් වෙනවා. එකයි තියෙන්නේ. නමුත් මේ මජ්ඣිමා පටිපදා කියන එක වචන තුන ඉංග්‍රීසි භාෂාවට සුද්ධ පරිවර්තනය කළා මිඩල් පාත් කියලා. ඒ කාලේ මේ සුද්ධ මේ ත්‍රිපිටකය එංගලන්තයට ගෙනිච්චාම මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරනකොට එතන හිටිය අප්පුහාමි කියලා ඔය ගාල්ල පැත්තෙන් ගිය මහත්තයෙකුත් ටිකක් ඉංග්‍රීසි දන්න රතනසාර කියලා හාමුදුරු නමක් කියන දෙන්නගෙන් අහගත්ත මේ වගේ මේ වචන මොනවද කියලා. ඒ අනුව තමයි සුද්ධෝ මේ මජ්ඣිමා පටිපදා කියන එක මිඩල් පාත් කියලා ලිව්වා. ඊට පස්සේ මිඩල් පාත් කියන එක සිංහලට පරිවර්තනය කළා මධ්‍යම ප්‍රතිපදාව මැදමාවට මැදුම් පිළිවෙත මේ වගේ කියලා. මේ ඔක්කොම වැරදි. මජ්ජි කිව්වේ මේ රාගමද දේශමද මෝහමද නිලමද බලමද මේ මද 21කින් මත්වෙන එක. මේ මත්වීමෙන් නිදී නිදහස් වෙන පිළිවෙත මේ සම්දේ නිරෝධගාමී මාර්ගය සම්මා මාර්ගය. කතමේ මජ්ඣිමා පටිපදා කියලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේක තමයි මත්වීමෙන් නිදී නිදහස් සම්දේ නිරෝධ කිරීම. වෙන මොකක්වත් නෙමෙයි. එකක් කළහම අර මිඩල් පාත් කියලා ලිව්වා. මිඩල් පාත් සිංහලට පරිවර්තනය කළා මැද මාවට කියලා. අද සියලු දේ නා ළමයින්ට උගන්නන්නෙත් ඉගෙන ගන්නෙත් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ කරන්නේ ත්‍රිපිටකේ පරිවර්තනය කළා තියෙන්නේ හැම තැනකම මේ මජ්ඣිමා පටිපදා කියන වචන තුන කඩලා මැද මාවට කියලා ලියලා. මේක තියෙන්න ඕන මේ මා අර මද මැද කළා. මද මැද කළා. ඒකයි උනේ. එතකොට අර බුද්ධ දේශනාවේ සාත්තන් සම්භ්‍යංජනං කේවල පුරුණං මද මැද කළා. ඒකයි උනේ. මේක තියෙන්නේ මද මැද නෙමෙයි. මා කියන වචනේ කපලා අයින් කළාම දැම්.